Lady e Vimen. මේ වගේ සමතුලිතතාවයක් හදනවා කියලා හිතා ගන්න පුළුවන්. අපි ජලයේ දියවීම ගණ්ඩේසි මීරියට මවුල x කියලා සලකන්න පුළුවන්. A ධන අයන වලින් ගණ්ඩේසි මීරියට මවුල x ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. B ඍණ වලින් ගණ්ඩේසි මීරියට මවුල x ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. සමතුලිත විට A ධන වලින් ගණ්ඩේසි මීරියට මවුල x ප්‍රමාණයක් තිබිය යුතුයි. B ඍණ වලින් ගණ්ඩේසි මීරියට මවුල x ප්‍රමාණයක් තිබිය යුතුයි. AB සංයෝගයේ ද්‍රව්‍යතා ගුණිතය කියන්නේ A ධන අයන වල සාන්ද්‍රණයේ පළවෙනි බලය ගුණ කිරීම B ඍණ අයන සාන්ද්‍රණයේ පළවෙනි බලය. AB වල ද්‍රව්‍යතා ගුණිතය ලබා දීලා තියෙනවා 9 ගුණ කිරීම 10 ඍණ 44. ඒකකේ මවුල වර්ගය ඩෙසිමීටර් ඍණ 6. A ධන අයන සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල x. B ඍණ අයන සාන්ද්‍රයේ ඝන ඩෙසිමීටරයට මවුල x. ඒතර ඒකක සුළු වෙනවා x වර්ගයේ සමානයි 9 ගුණ කිරීම 10 ඍණ 44යි. කියන්නේ x සමානයි 3 ගුණ කිරීම 10 ඍණ 22. ඒ කියන්නේ AB වල ද්‍රව්‍යතාව ඝන ඩෙසිමීටරයට මවුල 3 ගුණ කිරීම 10 ඍණ 22යි. එතන මේ ආකාරයට ගණනය කිරීමෙන් අපිට තීරණය කර ගන්න පුළුවන් AB ඝනේ ද්‍රව්‍යතාව ඝන ඩෙසිමීටරයට මවුල 3 ගුණ කිරීම 10 ඍණ 22 බව. දැන් ওই විදිහටම P2Q R2S3 මේ වගේ ද්‍රව්‍යතාව ගණනය කළ යුතුයි. P2Q ඒ සංයෝගයේ ජලයේ දිය වුණොත් P ධන අයන දෙකකුයි Q දෙක ඍණ අයන හැදෙනවා කියලා උපකල්පනය කරගන්න පුළුවන්. ඒතර දියවීම අපි හිතමු ඝන ඩෙසිමීටරයට මවුල y. ඒතර P ධන අයන හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල 2y ප්‍රමාණය. Q ඍණ ඝන ඩෙසිමීටරයට මවුල y ප්‍රමාණය. ඒතර සමතුලිත අවස්ථාවේ පවතින්න ඕනේ P ධන අයන ඝන ඩෙසිමීටරයට මවුල 2y ප්‍රමාණයක් සහ Q ඍණ ඝන ඩෙසිමීටරයට මවුල y ප්‍රමාණය. P2Q වල KSP සමාන වෙනවා P ධන අයන සාන්ද්‍රණයේ වර්ගයේ ගුණ කිරීම Q දෙක ඍණ අයන සාන්ද්‍රණයේ පළවෙනි බලය. ඒතර P2Q වල KSP ලබා දීලා තියෙනවා 1.08 ගුණ කිරීම 10 ඍණ 49. ඒකකේ මවුල තුන්වෙනි බලයේ ඩෙසිමීටර ඍණ 9 සමානයි ඝන ඩෙසිමීටරයට මවුල 2y වල වර්ගය. ගුණ කිරීම ඝන ඩෙසිමීටරයට මවුල y. ඉතින් ඒකක සුළු වෙනවා 4y තුන්වෙනි බලයේ සමානයි 1.08 ගුණ කිරීම 10 ඍණ 49. 1.08 බෙදන්න පුළුවන් 4. 0.24. y තුන්වෙනි බලයේ සමානයි 0.27 ගුණ කිරීම 10 ඍණ 49. ඒතර අපිට ඒක ලියන්න පුළුවන් 27 ගුණ කිරීම 10 ඍණ 51 කියලා. ඒතර y සමාන වෙනවා 27 තුන්වෙනි මූලය කියන්නේ 3 ගුණ කිරීම 10 ඍණ 51 තුන්වෙනි මූලය කියන්නේ ඍණ 14. P2Q වල ද්‍රව්‍යතාව ඝන ඩෙසිමීටරයට මවුල 3 ගුණ කිරීම 10 ඍණ 17 කියන උත්තරය ගන්න පුළුවන්. R2S3 R2S3 ජලයේ දිය වුණාම R3 ධන අයන දෙකකුයි S දෙක ඍණ අයන තුනකුයි හැදෙනවා කියලා උපකල්පනය කරගන්න පුළුවන්. අපි ජලයේ දියවීම ඝන ඩෙසිමීටරයට මවුල ඉසෙට් කියලා හිතමු. ඒතර R3 ධන අයනෙන් හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල 2 ඉසෙට් ප්‍රමාණයක්. S දෙක ඍණ අයන වලින් හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල 3 ඉසෙට් ප්‍රමාණයක්. ඒතර සමතුලිතව පවතිනවා R3 ධන අයන ඝන ඩෙසිමීටරයට මවුල 2 ඉසෙට් ප්‍රමාණයක් සහ S දෙක ඍණ අයන ඝන ඩෙසිමීටරයට මවුල 3 ඉසෙට් ප්‍රමාණයක්. අපි ලියන්න පුළුවන් R2S3 වල KSP සමානයි R3 ධන අයනේ සාන්ද්‍රණයේ වර්ගයේ ගුණ කිරීම S දෙක ඍණ අයනේ සාන්ද්‍රණයේ තුන්වෙනි බලය. R2S3 වල ද්‍රව්‍යතා ගුණිතය ලබා දී තිනවා 1.08 ගුණ කිරීම 10 ඍණ 68යි. ඒකකයේ මවුල පස්වෙනි බලයේ ඩෙසිමීටර ඍණ 15. R3 ධන අය සාන්ද්‍රයේ ඝන ඩෙසිමීටරයට මවුල 2 ඉසෙට්. ඒ යගේ වර්ගය ගුණ කිරීම ඝන ඩෙසිමීටරයට මවුල 3 ඉසෙට් වල තුන්වෙනි බලය. ඒකක සුළු වෙනවා 2 වර්ගය 4යි 3 තුන්වෙනි බලය 27යි. 27 * 4 108යි. 108යි
තිසට පස්වනි බලය සමාන වෙනවා එකයි දශම බින්දුවයට ගුණ කිරීම දහයරින හැට අටට තුර එකසි අටෙන් සුළු කරන්න පුළුවන් බින්දුව අයිදශම බින්දුව එකයි එකන දහරින දෙවනි බලය ගැන මේ අපිට ලියාගන්න පුළුවන් දහයරින හැත්තෑ රිසට් කියන්නේ දහයරින හැත්තෑවේ පස්වනි මූලේ ගැන දහරින දාහත R2S3 වල ද්‍රව්‍යතාව ඝන ඩෙසිමීටරට මවුල 10^14ක් වෙනවා. දැන් මේ දීලා තියෙන සංයෝග වලින් වැඩිම ද්‍රව්‍යතාව තියෙන්නේ R2S3 වලට ඊළඟට ද්‍රව්‍යතාව පවතින්නේ P2Q වලට අඩුම ද්‍රව්‍යතාව පවතින්නේ AB සංයෝගයේ. ඉතින් ප්‍රශ්නේ නිවැරදි උත්තරය අංක 5. පොඩි දෙයක් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒක තමයි සමහර අය මේ ප්‍රශ්නේ උත්තරය ගන්නේ ද්‍රව්‍යතා ගුණිතවල අගයන් දිහා බලන. ඒතර එකකට ද්‍රව්‍යතා ගුණිතය අගය තිබ්බා 10^68, තව එකකට තිබ්බා 10^49, තව එකකට තිබ්බා 10^44. දැන් සමහර අය මොකද කරන්නේ මේක දිහා දැක්කම 10^68 තමයි අඩුම අගය කියලා ඒක තමයි ද්‍රව්‍යතාව අඩුම කියලා නිගමනය කරනවා. එහෙම ද්‍රව්‍යතා ගුණිතයෙන් ද්‍රව්‍යතාවේ අඩුම වෙන එක තීරණය කරන්න නම් ඒ සංයෝග ඔක්කොම එකම ස්වරූපයේ තියෙන්න ඕනේ. එකම විදිහට තියෙනවා නම් ද්‍රව්‍යතා ගුණිතය අඩු වැඩි වීමෙන් කියන්න පුළුවන්. දැන් මේ සංයෝග තුන ස්වරූප තුනකින් තියෙන්නේ. ඒ නිසා ද්‍රව්‍යතාව ගණනය කරන්නේ නැතුව උත්තර ලියන්න බෑ. හරි එහෙම හිතනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. ඒ විදිහට හිතන්න එපා.